දුටුගැමුණුගේ ප්‍රවේණය බලවත් කලක යන්නේ දුටුගමුණු කුමාරයාගේ තාන්තා කාවන්තිස්ස ගේ පරම්පරාව බැලු හම ආපස්සට ගෝටහාාව යටාලතිස්ස උපරාජමහානාග ඊට පස කියලා මුටසිව ඉලට පණඩුකාබය. ත ඒ පැත්තිෙන් සම්බන්ධතාව තියන අනුරාධපුරේ බලය එක්තැන් කරපු පණඩුකාබය කියන අප පලවෙනි විමුක්තිදායක නායකට. ඊළඟට, මව්ගේ පාර්ශවයෙන් ගුදුටගමුණ සම්බන්ධ වෙන්නේ අපේ කඳුකර ජනතාවගේ උරුමේ තියෙන නොකැලල් ලෙස ජීවත්වුණු අර කතරගම ශස්ත්‍රයන් කෙලා අඳන්වන දේශීය ප්‍රබූන්ගේ පම්පරාවට අපේ ජාතික කටාව අයිවන් අදත්වඳ වගේම අපේ සුපුුරුදු වැඩසටහන අලබිට ටිස්්ටි වැඩසහණත් සමඟ එන්න අපේ හෙළයන්ගේ අක් මුල් සොයා යන්න ඉතින් අපේ ඉතිහාසය අපේ අලගිය මුලගිය තැන් සොයා යන්න අපේ මුල් සොයා යන්න මේ වැඩසටහනේ දෙවන කොටසටයි උබත් අපත් මේ අද වාඩිුවන්නේ යන්නේ මෙතෆම් රේඩියෝම් අනු පහ එ මනුහතරයිදසමට ස්තේ වගේම ලෝකයේ පුරාම අපි වහගෙන ඉන්න අයව අපි සුප්‍රදු ලෙසින්ම යල්ලි ඇලිත් අයි බෝවන් කියලා පිළිගන්නවා ඉතින් අපේ සතියක් ඉවර වෙනකොට සමහරවෙට අපි කතා බා කරන දේවල් මහා ගිින්හක් වගේ ඇවිරිලා යනවා අපේ ඒ ඒ ගිනි පුලිගුවලින් අපි බලාපොරොත්තුවෙවෙන්නේ ඔබ තවත් පිරි පහද වෙයි කියන කාරණය අපි දන්නව පහුගේ සතියේ අපිකරපු වැඩසරහන සමාජ මාධ්‍යවල ඉතාමත් කතා භාට ලක්ව වුණ අහි ඇතැම් කරුණු ඉතින් විශේෂෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න බොහෝ දෙනෙක් සර්ගි උපන්දිනයට වගේම නෙත්තම් උපන්දිනයටත් සුබබ පැතුම් අපි කිවෝ වගේම විශාල ප්‍රමාණයක් අපිට වල තිබ ඔබ හැමකෙනාටම අපි තුතිපු දනවා ඉ ඒකම බොහෝදනෙක් අපෙන් අහන කාරණයක් තමයි ඇයි අර සමහර දැම්මොකද අපේ වැටස සහ YouTube මාධ්‍ය තැනහින්ද මොකද ට්‍රෙන්ඩිං එන්න ඇත්තේ ඒමන් නත්තං ඇයි මේක මීට වැඩිය අපේ රටේ මිනිස්සු බලන්න ඕනෙනෙ වගේ කාරණා මේ කියනකොට අපිටේතිං කියන්න තියෙන්නේ ඒක තියෙන්නේ ඔබේ අතේ අප මේ වැඩසරහණ කරනවා මේ වැඩසරහන කරෑම් පස්සේ ඒක සමාජගත්ත වෙනවා ඒක වඩ වඩාත් අපේ සමාජය තුළට හිදා බස්සවීම වගකීම තියෙන්නේ ඔබ අත ඉතිං අපි මේ මොහොතේ නරඹන අපි එක්ක මේ ඉතිහාල්සාකච්ඡාවට අල්ලමිට ඩිස්්‍ර හරහා දායක වෙන සියලුදනාගෙන්ම අපි ඉල්ලනවා අඩුමගානය සතියකට ඔබ දන්න දෙදෙනෙක්ට, ව පහර හරි වයි බහරහරි සමල්ලාවට ෆස්බු කරාහරි මේ වැඩසටහන යොමු කරන්න. අඩුමගානය දෙන්නෙක්ට ඉතින් අලුත් දෙදනෙක්ට එක සතියකට මේ වැටසහන යොමු කරනවා කියන්නන්නේ ඕනුත් ඊළඟට අපේ ශ්‍රීලාංගිකයන්ට තමන්ගේ ඉතිහාසය ගැන අපි මේ කියයාද වැඩසරහන තව තවත් සමාජ ගත කරන්න උපකාරි වෙයි මේ වැඩසරහන YouTubeබගේටරඩිග නවාද රේටිංස් වැඩි වෙනවාද කියන කාරණයට වැඩි අපිට ඕනේ ඔබේ හදවතේ මේ වැඩ සටහන තැම්පත් කරන්න ඔබ නියම හෙළයෙක් සිංහලයේ ශ්‍රී ලාංකිකයෙක් ලෙස ඔබ අපේ රටේ ඉතිහාසේ පිළිබඳව තියෙන උනන්දුව ඇති කරන්න ඒ මං හිතන් අපියාම්ිසි ආකාරයකට දැන් ඇති කරමින් යනවා ඒක ඇතිවෙලා තියෙනවා ඉතින් අපේ මහාචාරිතුමාට අයිබුවෝන් කියල පිළිගන්නගාම දැන් පුරාවිද්‍යාව දැ පහුගේ දස්සල මේ උසස් පළ විභාග මේ අවසන් වනාගිය සිගුරාත විශාල වශයෙන් අපේ ශිෂ්‍යෝ අපේ වැඩසරහනත් එක්ක මේ පුරාවිද්‍යාව ඉතිහාසේ හදාහරන්න සමහල්ලාවට උපාදියට පශ්චාත් උපාදියට හදාරඩ විශාල පිරිසක් මේකත් එක්ක යම් කිසි නැබරුවක් දක්ොමින්තිේ නොවයිතිං මේ ඒ ශාස්ත්‍රීව ඇකඩමියාව ඔස්සේ මේක හදාරණ කට්ටේ වගේම මේ අර අපි හැදාම කිනවගේ හේෙන පැලෙයින්ඳලා අහලා අපිට කොල්ල එකක් දෙන උදවියත් අපිට වැදගැ දෙෙස නේද බොහොමෝට ඔව් අප අපේ මොබ දන්නවා මූලික වටේදී අප මූලික වශයෙන්ම අපි ප්‍රශ්නවටයට යොමු වෙන්නේ දැන් අපි ගේවරස මහවංසය පිළිබඳව ප්‍රශ්නයක් අහලා තිබ්බ ඒකට අප මහවංසය තවමත් ලිය විින්තිෙනවා දැන්ටත් මහවංශ සම්පාදක ම්ඩයක් දැන්ටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියන කාරණය සඳහන් කළ තිබ. ඒකටම බද්ධ වෙච්ච ප්‍රශ්නයක් කෙනෙක් කහලා තියෙනවා ම මෙතුමගේ නම සඳහන්න ඉදිරිද සඳහන් කරන්න ඔවු අහලා තියෙන්නේ මේ මහවංශය මොන භාෂාවෙන්ද ලියවනේ කියන කාරණය එතකොට ඒ මහවංශය ලියවෙච්ච භාෂාවද එදා සිංහලයෝ ශ්‍රීලාංගිකයෝ කතා කළේ කියලා. එක අපි රජු පිළිතුරක් මහත්මැට ලබා දෙන්න පුළුවන් මහාවන්සය රචනා වනේ මහාවිහාරවාසී, භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණු මහනාම ස්වාමීණන් වහන්සේගේ පුරූගාමීත්වෙන් කියලා අපි ගේ සතිී වැඩසටහනේදී ප්‍රකාශ කලා එතකොට උන්වහන්සේ මේ ක්‍රතිය රචනා කළේ පාලි භාෂාවෙන් එතකොට පාලි භාෂාව අපි දන්නවා බුදුරාණන් වහන්සේගේ ධර්මය පාලි භාෂාවෙන් කන මාගදී භාෂාවක් මාගද ප්‍රාකෘතයක් ඒ භාෂාවෙන් තමයි ලියවී තිබුණ. එතකොට ඒකාලේ අපේ සාක්ෂරතාව තිබෙන පඩිවරුන්ගේ. භාෂාව හැටියට පාවිච්චවන පාලි භාෂාව. එත රටි දන්නවනි පාලි භාෂාවත් එක්ක අපි කියවෙන අනිත් පැරණි භාෂාවත් තමයි හළ භාෂාව කියයන එක හෙල භාෂාව ගැන්න නොයෙකුත් සඳහන්කිරින් පොත්පත්වල තියෙනවා. දීප භා කියන වචන තියනවා. හෙලභාෂාව කියල තියෙනවා. එතකොට අපි රටේ බහුතර, රටවැසියා කතාකරේ මේ හෙළ භාෂාව එතකොට එකට තමයි දීප භාෂාවකේ දීපේ දනන්ගේ භාෂාවන මේ රටේ ජීවත් එච්ච මිනිසුන්ගේ භාෂාව එතු අපි දන්නවා මහවන්සය ඉතාාව පැහැදිලිව සහන් කල්ල තිබ ෙනවාම හිඳම අහතන් වහන්සේ මෙරටට වැඩම කරාට පස්සේ. උන්වහන්සේ මේ රටේදී ධර්මය දේශනාකිරීම සඳහා පාවිච්චි කළේ මේ දීපේ මේ දනන්ගේ භාෂාව කියයනෙ එක. එතකට එමනං අපට තේරෙනවා උන්වහන්සේ මේරටේ මිනිස්සුන් බෞුතර ප්‍රජාව කතාකරපු භාෂාවෙන් තමයි ඒ දේශනා කළේ. ඒවගේම හෙලා අටුවා කියනෙවයි ධර්මයට අටවාලි වීමත් ඒ හෙළයන්ගේ දීපේ භාෂාවෙන් තමයි කළේ. ඉර පාලි භාෂාව ඉට වඩා වෙනස් එක වියප අයගේ භාෂාව එක දැන් අපි දන්නවන සමහලාට දැන් අප ශාස්ත්‍රීය විද්වතුන් හරි අමක්කක් දන්න කියන ද හරි හම්මුණ දැක් සිංහලම් සිංහලමත කලට කක්ලඩිින් විශ්ි කර අහරේ වගේම තමයි කැන වියතුන්ගේ භාෂාව හැටියට අපේ රටේ පාලිභාෂාව තිිච්ච බවපේනවා මොකද අප ව්‍යත්භාවය තිබුණේ අපේ පන්සල් වලනැ අපි දන්න අනුරාධපුරේ ප්‍රධාන අධ්‍යපන මධ්‍යස්ථනය හැටියට ක්‍රියත්මක වුණේ මහා විහාරය පසුකාලය අභි ඇගිරිය ජේතවනය විහාරරාම හැදිල විකාශය වුණා නොත් මුල්ලා අවස්ථාවේදී මේ ප්‍රධාන අධ්‍යාපන ධ්‍යථාය වුණේ මහාවිහාරය අපි පහුගේ වැඩසටහනිත්නුත් සඳහන් කරා පිරිවෙන් කිහිපයක් මහාවිහාරය සතු තිබුණා එතකොට ඒවාහරිටර ඉස්්සර විශ්වවිද්‍යාල වල තිබුුණේ කළේජෙස් වගේ ඒවාගේ ඒ ප්‍රධාන අදහස උගන්වන තව තව ආයතන තිබුණා ඔය එතකොට මහනනාමහාමුදුරු දික් සන්දසනවයා පිරිවෙනනි දීක සන්ද පිරිවනේ තමයි උන්හසේ නියෝජනය කළේ එතුර මේවාගේ තිබුණා මේ අපි හිතනොට වැඩිය අපි අධ්‍යාපනය දැනුම බෙදාදීමේ කරම ඒකාලේ හුඟක් ජනප්‍රියව තිබුණ දැම අෂ්ට ූ යතන කියලා තියෙනවානේ තවත් ආයතනටක් තිබිල තියෙනවා ගල තුරු මුල වහදුම්මුල මහනෙත් පාමුල මෙවා උකොම අපි කියන්නේ මේ ස්කූල්ස් ෆට නිටිස ගැනේ ඥානය පිළිබඳව තිබුණු ආයතන. කොලේජස්ගේ දෙවල් වෙන්ඩ ඇතිකැන අපි දැන් බටහිර කොලේජෙස්වල්ට මේවා සම්බන්ධ සමාන කරන්ඩ යනවා නෙ නමුත් මේවාගේ අධ්‍යාපනය ලබා දෙන ආයතන අපි තිබුණා එතකොට ඒ ආයතනවල අපට පේන හැටියට තිබිච්ච වියත් භාෂාව හැටියට ප්ඩිවරුන්ගේ භාෂාව හැටියට පාවිච්චනේ පාලි භාෂාව පසුකාලේ අපේ රටේ සංස්කෘත භාංෂාවත් යම්කිසි ප්‍රගමනයක් ඇති වෙච්චි බව අපට පේනවා. සාමාන්‍යෙන් හත්වනි අටවෙනි සතවර්ශය පමණවන විට සංස්ෘ අපේ රටේ ප්‍රචලිත වීම ආරම්භ වවා මංහිතන් එක වෙන්ඩ ප්‍රධාන හේතුවක් වුණේ අබේගිරිය සහ ජේතවනය වගේ විහාර මුල් කොටගෙන ඇතිවෙච්ච සම්ප්‍රදායන් දැගේ සම්ප්‍රදායන් කෙල කෑන්න අපිදන්නවා මහා විහාරය. තේරී ආචාරයවාද තමයි උන්වහන්සේලාගේ ධර්මමාර්ගය අදහස් හැටියට තිබුණේ. එතකොට අපි දන්නවා යිට පස්සේ අපේ රටේ බෙදීමක් ඇතිවෙනවා මේ සාගලික, කියල නිකාය කියන ජේතවනය කේන්ද්‍රකරගෙන දම්මරුචික කියනයක අභේගිරිය කේන්ද්‍ර කරගෙන ඔයගේ ඇතිවෙන. එකඒක ශාසන ඉතිහාසේ පරිාමේ සම්බන්ධ සිද් ච්ච දවල්නවා ගෙන ඔන ර ලිපිලේකන ලිය වෙලා තියෙන. ඉති කොහමහාහරයේ මහත්මයහපු ප්‍රශ්නයට දෙදඩ තින උත්තරයේ තමයි මේ මහාවන්සය කනක රාජ්‍යනු ග්‍රහෙන් ලේවෙච්ච ක්‍රතියක්. එතකට ඒ වියත් අය තමයි සාක්ෂරතාව තින පණිවරු තමයික ලිවවේ. ඒනි ඔුන්ගේ භාෂාව හැටියට සැලක්වේ පලිභාෂාව ඉතිං ඒක මුල්කෘතිය ලෙවුනේ පාලිභාෂාවෙන් ත ේ මහත්මයහ ප්‍රසේ දෙවෙනි කොටස තමයි සාමාන්‍ය මනිස් මනුෂ්‍යයන් කතාගට තඒ භාෂාව දෙන එකතියකට කෙලීම න්තිනෙ නැහැ මොකද අපිට පේනවා හෙලභාෂාව කලකත් තිබුණ විතරක්නෙම අපට සෙල්ලි පිගත්තොත් එහෙම.ඒ සෙල්ලිපි වලතියන භාෂාව පාලිභාෂාව වන්න මේ පලිභාෂාවෙන් රචාාවවිච් සෙල්ලිපි අපි රට තියනවා කහිපයක්. ංස්කෘති භාාවෙන් ලේ වෙච්ච සෙල්ලිපිත් අපේ රට කීපයක්ක්තිය නවා තැ ඔය සීගිරී කැටපත් පවුරෙත්ය නොවා සංස්කෘත භාෂාවෙන් ලේ වෙච්ච පීන පයෝදර භාරාගයන කවිය එතකොට නමුත් අපේ මුල් ශිලා ලක ගත්තොත් සෙල්ලිපි ත්තොත් හෙම මුල් කාලයෙන්දලාම දිගටම වගේ අපේ භාෂාව මහජනයා කතා කරපු භාෂාව තමයි ඒවයි ඒ කියනෙ එකයිටි විශෂම සීගි කුරටුගීවාගේ දේවල් දිහ බලගොට යි සෙල්ලිපිවලඋනත් සමහර සෙල්ලිපි ලේවලතියෙන්නේ රජවරුම නෙම සහ සල්ලිපි ලියවල තියන සාමාන ජනතාව ද මොටාගලින් ශේෂෙන් ම සල් සල්ලිපි ජනතාව තමයිවට සභාගවෙලතියෙන පන්සල්ලකට දෙනග දීමනාව හෝවේවා අයවාන්ස දේශනාව හෝවේවාඒ කුමක් හෝ කරන්න පන්සල්ලලට ආදාාර උපකාර කරල තියනේ මහජනය . මහජනයා පාවිච්චිකරපු භාෂාවන සෙල්ලිපවෙවලට එන්ඩ ඕන මජනයටට තේරෙන්ඩ ෝනන එක. එතුරට ඒවදිහා බැලුවට පස්සෙ වැන් අපට පේනවා මේවා ඔක්කොම අපේ ඒ වකවානුවල පාවිච්ුවච්ච සාමාන්‍ය මිනිසුන්ගේ භාෂාවට සමීපතාවක් තිබෙන භාෂාවක් වඩ. පුළුවන් කියන කාය දැන් උදාහරණන ැට කියෙනනනම් දැන් සමහර සෙල්ලි පිවලතියනව ව්‍යක්ත විවාහාරය අගත අනගත චතුදිස සගස දිනකේ ලකිේ වහම. ඒ පාලිභාෂාවේම තියන ප්‍රකාශයක් පාකෘතයට පරිවර්තනය ප්‍රාකෘත ආකාරයට ලියල තියනවා නමුත් සීගිරි කුරුටු ියකටගේ හාම බුදල්මි සියව ආමි කියන කවියක් දිහැබැලුවම මෙමනත්තා නිල් කටරෝල් මලල් වැට්කොල් මල්සේ කියන එක මේ වගේ තියෙන්නේ බොහෝ වෙලාවට අ විවාහාර කතිත භාෂාවට කිට්ටුව එකකිති මම ඒ සාමාන්‍යය උදව සංචාරය කර ලිව කුරටුගී තම ඒ කුරුටු ගෙන තට ඒවය සමහර්තැන්වල ්‍යක්තා අදහස් තියනවා ්‍යක් ඒ දැට සීගි න මයි දැන්ිගේ ෘතක් දැන්ුවනගේ රවාගේ හ ර න සිහිර යන ියට පස්ස ගොල්ල ලියනේවත් තිය දැන් අපිට පේනවාන සීගිරි කරුටු ගීවල තියනවා ම මහලේ මම අහවල් ඈ පානන්ගේ පයමුල් ලේදරු පාදමූලේ ඉන්න ලේකක නිෙලධාරය තමයි ම තට එයා අද හැටේට ගන්නවා නං දිසාපති කෙනෙක් වගේ කෙනෙක් රාජ්‍ය ලේකන නැඩත්තු කරන. එතකොට ඒවගේ අය ආවට පස්සේ අපි ව්‍යක්ත භාවය අපේක්ෂා කරන් ඕෝනේ යම් ව්‍යක්ත භාවයක් නවත් සීගරිය හුඟක්ම සෞන්දර්යයාත්මක පැත්තට බරවෙල තියන්නේෙ හිදර ්‍යක්ත භාවය ඉක්මවා පුද්ගලයන්ගේ අර සෞන්දර්යාාත්මක භාවය එනවා එතකොට අර එක කවයක් මම නිතරම පෙන්නන එකක් තමයි අර මේ මේ පිළ අපුලන හළුගර් නැත්තේගෙන වචනයක ෑන මේ රෙදි අපුල්ලන කාම්බරයක් ළඟ නැතිවුනත් ඇයි මේ රිදිියපුල්ලනය මෙතන ඉන්නෙළ හන වචනයන හෝ එතට ඒවාගේ එකක් එතකොට මේ අ ඉන්න පිළි ලිහි ලැස් කතක්ද මේ මතවට නපට සිනපට බැජේ රණවන්න කියන එක තැන් අර මම කිව්වදේ අර මේ ඉන්න පිළි ලිහිලැස් කතක්ද අප මෝ කියෙලහන්න ඒක ඇනි මමසිීගියේ නැගී ගන්න නැගල එනකොට මේ බේන්දේ මේ කාන්තාවක් කියන්න මේ කාන්තාව සලපු පටවල් ලොක්කම බොරල්වෙලා ඉතින් ම එනකොටත් මේ ගොලු සලු පටවල් හදාගන්න ඇති මේ ගොල තනාද මේ එන්න ස්වාමි පුෘෂා කියලා තැන් එතවට දැ මේක මේ ජන ශස්වාසයක්න ඒකැන කාතාවන් අන්න පුරුෂයක් දුටු කල්හි තමගේ ඇඳුම් තද කරගැනීම. කියනෙ දන ක ඔලිංවලනනාන කොටා රෝටම මේකනුට එහම දෙයක් තියෙන එක එක සංස්කෘතික ජන විඤඥානයයක්ක තියෙන දෙයක්. එතුර හකින් සහ අපට පේනො මෙම ලියපු අයර්ගේ භාෂාව තමයි මේ තියනෙ එක කියනෙ තිේන්දදායි මත්ම අප ප්‍රශ්ට ියයෝනොටත් වැඩිය පලල් විදිර උත්රදුන් ළම හිතනවා ඉතිං කාරණත්තුනයි. මහාවන් සෙලි පාලිභාෂාවෙන් එතකොට ලංකාවේ සාමාන්‍ය ජනතාතර පාවිච්ච ච්ච භාෂාව තමයි පොත්පත්වල හෙළභාෂාව කියලා තියන්නේ එතකොට හෙලභාෂාව අපට සෙලල්ලකනවලත් පේනවා එතකොට සීගිරි කුරුටුගේ අපට හොඳට පැහැදිලි ඒ සමහර ඒ ජන භාෂාවේ තිබුණු ස්වරූපය අපට තේරුම් ගණ්ඩ ලොකු පිටු හලක් ලබා දෙෙනවා සිගරි ක්‍රතිදිහා බැලු හම කවුසිලුමින්න ඒවාගේ තිබෙන වර්ණනා ඒ හරීම සංස්කෘත මහාකාපයවල තියෙන වරණාවලට සමානයිනේ ැන් උදාහරණයක් හැටියට කියනවානන් එහෙම මේ අර මේ සාතාගිර හෙමවත කියන යක්ෂනායකයෝ දෙන්නා බුදුරජණන් වහන්සේ වැඩම කරලා ඉන්න වෙලාවක ඒ සාතාගිර සහ හේමවත කතාාවෙනවා මේ පාලි සාහිත්‍යය තියෙන එකක් මේ අපි ගො ගෞතම බලන්ඩ යමුද කියලා එතුර ඒ ගාතාව පටන් ගන්න ඒහි ජංගන් කිසන්දීරං අපපාහාරං අලෝ ලුකංකය එකෑන මේ ඒහි මයකුගේ කලවාවැනි සිහින් කලලා තියෙන අල් පාහාරයෙන් යැපෙන මේ මුනිවත ත පස්භාවෙන් ඉන්න ගෝතම ඇල්ල ඉන්නවා ඒහි පස්සාම ගෝතම අපි මේ ගෝතම බලන්ඩ යමුද කියෙන කාරණය එතර මේක පාලි සාහිත්‍යේ තියෙන කාව මේ වරණනාවක්නේ හර ඒහිමවාගේ කෙන්ඩාවැනි හීන් කෙන්්ඩා තියෙන දැන් එතකොට අර අපි මතක්කරපු සීගිරි කුරුටුගිය සංස්කෘත භාෂාවෙන් තියෙන පීන පයෝදර භාරා ලේලිත්ත සාරස තනු මධ්‍යා නීලේන්දීවර ණයනා කේයන් මනෝ රමා රමක් කියෙනෙ. මේ කවිය තුළත් තියෙන්නේ අර පාලිභාෂාවේ අරවි අර අ පාලිසාහිත්‍යයේ තියෙන උපමා උපමේයන් අතර තියන හෙවනැල්ලක් තමයි මේක තියෙන්නේ දැන් එතකට අපි දන්නවා මේ අර. මේ සීගිරිී තියන වන්දීම් හිමිවල්ලා තොගසිං ඇය නිවස්නට හිමිවන් පගා මල්ල යුත දිවට නොහදව කිය කියයි කියෙන කවිය අපි දන්නවාඒ රගවාන්සය මේකදූතය මේ ගදූතේ කාලිදාර්ශ ලියක් මේගදූත අරවා සිරවී සිටින යක්ෂයෙක් වලාකුලකට කියන ප්‍රකාශය ගිහින් මගේ ප්‍රියාමිකාවට කියන්න්න. මම මෙහම තත්වය එක න ැය ොර මේ එකකෙන් අපට පේනවා සංස්කෘත මහාකාවවල තිබෙන ආභහසේ කලින් කල්ට බැටුනාා තැ කැටපත් පවුර කියන අදහසමගත් තොත් කැට් බිත කියන වචනය සෙල්ලි මේ කැටපත් පවුර ලියලතේ න කැට් බිත කියන වචනේ තොර කැටපතක්වැනි බිත්තියක් එතුර කැටපතක්වැනි බිත්තියක්නෙ ධර්පනයක් කණන්නාඩියක් වගේ බිත්තියක් කියන ත් ඒක හදන්නේ ඇයි එහම කම කාශපරජ්ජුරු තමන්ගේ වාස්විද්‍යයක්යෝ ලව්වා ඇයිම කැටඩ්බිතක් හදන්න ඔපදමපු පිත්්‍යක් චර ලසන බිත්යක්ක් ර්ලින් ිහ හද නවාගේ මෙත ොකක්ද මෙතන්න තිෙන ආද අලතාව එතකට අපට පේනවා මේ සංස්කෘති සාහිත්‍යයට ගිහාම සංස්කෘත සාහිත්‍යයේ තියනවයි මහා නගරවල මහාආධිපත්්‍යය දරන අධිරාජවරුන්ගේ මාලිගා හදලතියෙන්නේ සඳකැන්මිනි චන්ද්‍රකාන්ත පාශානයක් ඇ ටමහ හදලබන්න චදත චන්ද්‍රකාතාන පාශානත චන්ද්‍ර කාන්ත පාශාන කල කයන්නේ සඳ එලිය වැටුණු විට වතුර ගලාගෙන එනවාගේ දිස්නයක් මෙවෙ පේනො. එතොට දැන් චන්ද්‍රකාන්ත පාශානයෙන් හදපු පෞරක් අනුකරණය කරණ්ඩෝන නෙමේ කොේර ඉන්න තැනට මහ විශාලමයයක් කුවේර කෙසේ තත් කාශප මහ විාල. ආ රාජයේ කැටින් රජෙ හැටියට නෙහිටි එට ඔහු ඔහු අර තමාගේ වාස්ත විද්‍යාවට එකතු කරේ කැට්බි තකතු මේකටත් හදඳේලිය වැටුන් හම දිස්න ගහන එකෙන් අප සාමා්‍යතේරන ඇැත පොල්ලත්තකට හඳ වැටු නමත් අර දිස්න ගහල වතුර තියෙනවාගේ පේෙනවාන ඒවගේ ඔපදැමපු බිත්තියකට සඳේලිය වැටුන් හම ඒක ඇත්තවශයෙන් අර කෑමේ චන්ද්‍රකාන්ත පාෂානය අනුකවරණය කිරීමක්. ඉද මේ මේකින් අපට පේනවානය නුවන් එකක කාලවල්ලල එක භාෂා මුදුන් පත්වීමක් සමාජයේ වෙන අයිවතමයි භාෂාව පරිනාමය කියලා අපි කියන්නේ. තැන් එතකොට දෙමල භාෂාවත් අපේ භාෂාවට යම් කිසි විදිහයේ ආභහන්සයක් අනුභාවක් දුන්නන්නේ නම වනි සවර්ය වනකට ඇැම් සිලාලේකනවල බොහොමයක් සිිලාලයකන වල අපට පේන්ඩ තියන වචන දැ මේ කාප්පර්ගලා වචන ඇත්තියනවා ෙන් පොන්න යග නෑ නරද පුර . ඒක ෑනෙ මානවම්ම රජවරුන්ගේ රාජකීය බලේ පැවිතිච්ච කාලේ මහ සමුෘදධිමත් කාලයක් එක මේ රටේ. මේ ඒ කාලෙදී ලංකාවෙන් අඩුමතර්මේ තානාපති ගමන් පහක්වත් චීනයට සිද්ධ වුණයි කියලා අග්නදිගාසියාවේ වාර්තාාවල සඳහන් වෙලා තියනවා චීන වාර්තාාවලක් තියනවා. කිය නමී න ක්‍රිස්තුවර්ශය නසය වෙනකොට ආමවශයෙන් පස් පාරක්වත්. අපිලා ලංකාවෙන් චීනයට තනාපති ගමං ිල්ල තියනයි කෙලා කොට අගනිදි ාශයා ීටත් වඩා වැඩි වුුණා මේ එක එක දීර්ග පරිම්නාාමීය ක්‍රියාවවල්ලයක්ඒගෑන්නේ ඇතවශයෙන්ම අපි අනුරාධපුරේ අතෑරල පොළොන්නරුවට අපේ රාජකීය මධ්‍යස්ථානය විතැන්කරන්නත් හේතු තමයි අප චීනත්ත එක්ක ගොඩන්නා ගන්නයි සමීප සම්බන්ධතාව ඒක එෙම වෙන්ඩ හේතුව තමයිඒ කාල වෙනකොට නැගෙනහිර ඉන්දියසාගරය තමයි වෙළදාාමාතින් අතිශය බලවත්භාවයකට පත්වෙල තිබුණේ චීනය මේ මේ තමන්ගේ පූසිලයෙන් අරම ඔක්කොමත් එකකමද බැසයි ලොකෙම අගනනිදිගාශාව රත්තරං සහ නොයකුද දෙවල් සම්බන්ධයෙන් මුොද ස්ර්ණ භූමිය කියලනන්නේ පැත්ත හැඳන්න. එතකොට ඒ වෙළදාමට සම්බන්ධ වනා එකෙන්ඩත් හේතුව මේ අරාභි ජාතිකයෙන් මධ්‍යාසිය වහරහා අගනදිගාසිාව ඇත්තටවා වෙළඳ කටයුතු පොත්වාගෙන යන්න. එතකොට මේ විදිට බැලුහම ඒ භාෂාවල එතකොට මානවම රජ පෙළිපතකාල නයකවුුණේ මානවොම රජපිත්‍ර කාලය අපිට පේනවා. ද්‍රවිඩ වචන දෙමළ වචන සෙල්ලිපිවල ඒ මහාගොඩක් නේ ස්වල්පයක් දැන් උදාහරණ කරට මේ කාප්පර කියන වචනය. තර මයිකාපර් කියන වචනය අංාරක්ෂක කියනක තමයි ඉද්‍රවිඩ භාෂාවයෙන් අඳුන්වන්නේ. එතවට මේක ආමය අච්චාරය මාටිනෝඩිසේ විකරමසිංහ හත්මය වගේම මහචරය සදරත් පරනණතා ත්මයත් මෙම පැහදිලි කල්ල දීලතිෙනවා එක්දස් නමසය ගනංවල ඉඳලම් මුල්කාල මුල්මග ල්ම ද වරක් පැදිලි කරපුදයට මාඩි නෝ වික්‍රමසිංහ මහත්තය පරණධන හත්තත් කලින් 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 එතුමා ලංකා පුරාවිද්‍ය සමීක්ෂණය ශිලාලයකන බාරෝ වැඩකටයුතු කළා මේ ම් සහකාරවරේහැට පදේ පක්ෂ තම පැහදිලව මාර්ටිින් වි්‍රරමසින් හයි ටි ෝ ක්‍රමසිංහයි ගැන්න දෙන්න ැන මේ මේ දෝන් මාර්ටි නෝඩි වික්‍රමසි මාර්ටි නෝඩි ඉසෙඩ් වික්‍රමසින්හ ඒ මහත්මයා භාෂා කීපේක ප්‍රීනත්වේ තිබිච්ේ හත්මෙක්මශේෂ ේකන සකස්කරු පරාවිද්‍යාව මාන්තිහාස පිළිබඳ ලකන සකස්කරපු පුදලනිස මේ දෙන්න පටලවගන්න ලොපා නැත්තං මේ සහරයට ඊළඟට අහයි ඔබ ිසිි හත එක්ද නස හිටියයි ගැලකිවා ඒක නිව දින නේද කලළමුගුද මගගේ මහලතතියෙනවා ඉතින් මේ ඒ ජැනපිතාව චුට්ටකින් කතා කරම යහන ප්‍ර්නවල සරුපය ගැනවන් මේ එතකොට ඒ දුර විඩභාෂාව පාවිශ්‍යවලති නොකද හේතුවකට මේ මානවම්ම රජතුමා තමන්ගේ රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා පල්ලව රාජ සභාව සමක සම්බන්ධතා පැවැත්තුවා. එතුට පල්ලව රාජ සභාාවෙන් මේ මානවම් කුමාරයායට උදව් කලා. මේ රාජ්‍යබලය ලබා ගණඩ ලංකාවේ. තුර විශාල ප්‍රමාණයක්කේ දරවිඩ පල්ලවාය ලංකාවට ආවාන්. තැම්බලන්ඩ ඒ ගොල්ලන්ගේ වදනාව සඳහා හදපු. කෝවිල් කොච්චරති නාද මුුණනේශ්වරම් දේවාලයේ තෙරුකේ තිේශ්වරම් කෝනේශ්වරම් මේවාගේ දේවාල හැදුනා මෙවා හරීම සස්්‍රීක විදිහට තිබිච්ච ආගමික ස්ථාන ඉතින් අපි දූපතක් අපි අමත කරන නරකයි එදව අපි නොයෙකුත් සංක්‍රමණ නිශ්ක්‍රමණ වලට අපි මුණ දෙවා ද හුඟක් වෙලාවට අපි කතා කරන අපේ රට අපපු අය ගැන විතරයි අපේ රටින් පිට රට ගියා ගැෙන අපි කතාගරන හරීම අඩුවෙන් අනු නමයක් කරන්නන අපේරට පුවා අපි දැනට කතා කරන්නේ නෑ තරක් නමුත් සියට එකක් විතරතම පිට ගියගේලා හිතන් හිතන්න දම මෑත කාලන මේ අපෙන් ගේිය දේවල්ගෙනන ක වැඩිපුරුම කතාකර ට මේ වැඩස තම අපේ මාතෘකාව ගත්තේ දැන් උදාහරණකට හුගක්තිෙනවා ඉදාවට ගිහිල්ල අපේ භික්‍ෂූන් වහන්සේලා පන්සල් හදපු හැට නාගර්ජුන කුන්ඩේසිී හල විහාරයක් හදපු හැටි හරි ඉතකොට ඔය මට මේ ලඟදී එ තර ශාස්ත්‍රය ලිපියක ලංකාව පලවෙච්චකක් නෙමයි ජපානය මහත්මයෙක් මේ හිරකාවා කියන මහාචාරයවරයා හුලියපු පොතක මට දැනගන්න ලැබුණත් තැක් දකගන්න ලැබුණා මේ අපේ සිංහල භික්‍ෂූන් වහන්සේ කෙනෙක් අපේ මහා විහාරක භික්‍ෂූන් වහන්සේ කෙනෙක් උන්හන්සේ ආචාරයවාද විවජ්්‍යවාද කළෙ ඇඳුන්න ලදී තිනු වහන්සේ මතය ිහිල්ලා දකුණු ඉන්දියාවේ පන්සලකට දීපු ප්‍රධානයක් දැනයි.. තොකොට ඒ තොර අපේ භික්‍ෂුණ වහසලා නිරන්දරයෙන් ගමන්කර එරාටෝලෝල්ට කියිල දීමනා දුන්නා හරේ නොයකුදදවල් ආයෝජනය කිරීීම කලා එතු මං ඔට කලින් වැඩ සටහනකිව ලංකාවේ හිටපු ජෛන භක්තිකයෙක් ඊල කුට්ටුබික කියලා හඳන්නපු කෙනෙක් දකුණු ඉන්දියාවට ගිහිල්ල ජෛනවරුන් සඳහා සයනාසනයක් හදල පූජාකරය එකක් පිළිබඳව එනිසමේක දෙපැත්තට සිද්ධ වුණා මොකද අපි දන්නවා යාපනය අර්දවිපේදල ඉන්දියාවට ගමන් කරනය කියන එක එතරන් ලොකු දෙයක් න මේන ලොකු දෙයක් නෙමේ ගමන් කරන්න වැඩිකාලයක්ගත නෙත්න ශසි යපනත වඩා මන්නාරම හන්නාරමේන්දල යනක ඉතා කිටුව ෝයදැන් අපි මේ දවසල මේ කොරණා දෙවැනි රැල්ල ගන්නත් පුංච සැකයක්තින නිෙස මේ ඇය සමීපතාවයද ඉන්දියාගර්යෙහි කොටෝනාවලින් ගිනි ගන්නකොට අපි අංගිසිපුුණනට ආක්ෂාල ක්ාල මේ තින ආසන්න සම්මීප සම්බන්ධතාවය හෙම ආක්ෂා කරට පුළුවන්ගුනාාකෙනන ප්‍රශ්නෙ. ඇතකවල ක චට ලක්වල තිෙනයිකට යම්කිසි විභවතාවක්ය අපි දන්නක ුණද ැද කියෙලා විභහතක්ති න ඇති අපි මේ කතාව අපේ මතුෘකාාවට ගත්තොත්තයම ඉතින් හෙම භාෂාවල් එහෙම වෙනස්ු අදැම්බලන්ඩ අපි පෘතුගේීසි භාංෂාව ලන්දේසි භාෂාවන ඉංග්‍රීසි භාෂාව ඒ නොයකුත් භාාවලින් අප වචනවලින් සිංහල භාෂාව පෝෂණය වෙල තියෙනවාන එතකොට ඒවාගේ එකක කාලවල් දැන්නති අපි අද මේ ඉග්‍රීසි භාෂාවනය අපේ නිකං ආධිපත්ය පෙන්නන ප්‍රබහෘත්වය පෙන්න්න භාෂාව හටි අපි පාච්ක ික් දන්නන් කිය කට්ටේගල දෙන්න පෙන්න්නන්නේ දන්න කියන කට්ටේගල පෙන්නන්නේ ඒ විදිහට. එතකොට ඒවාගේ එක කාලවල්වල එක සමාජ දේශපාලනක රාමුව ඇතුලේ ඒ භාෂාවල් උඩටේනවා තැන් උදාහරණයක් හැටියට කෙනෙක් හන්න පුළන් ඇයිඉතින් මහනා මහහාමුරුව අපේ බෞද්ධ භික්ෂුවක් වෙලා පාලිභාෂාවෙන් ඕකලි සිංහලෙන් ලියන්ට පුලන්නෙ කියෙලා. නමුත් එවුණට දැන් අදාාපි එක කර නවාද. ඒ අ ොඩක් සවේ බන්ද ලියන් ල පන ඉග්‍රීසි ගන්ඩන එක රකයිකන එකකන මේකේ අදහස් වල ඒෙත්න කි ේත්මනෑ මොකද අපේ ඉතිහාසේ පුරාමත් කිසිම කෙනෙක් කල්පනා කරල නෑ විදේශ භාෂා ඉගෙනගන්න එක නරකයි කියලා තැන් අර සන්දේශකාව වලහෙමතින එල්ලූ සක්කු මගද කටපාඩමින් දන අර ඇතකොට සම එක් මට මතකායික අටකතාවක වඩෝනෑ තැනෙ අප භික්‍ෂූන් වහසේලා ගැන කියන්නේ. අනිතක අපේ පන්ඩිත භික්ෂන් වහසලා ගැන. අපි හරි අභිමානයන්නේ ශට් භාෂ පර්මේ ලර කිවවේ. චචර භාසා අයක් දන්නවා කියලා කිව්ේ හරි. අමා අභිමානයන්නේ ඔවු ඒ දැංවේ සමර ලිපිලේකනවෙල තියෙන අපේ ස්වාමින්න් වහන්සලා ගැන කියලා දැ හෙලුවෙන් අසයිද හෙලයිෙන් කියයි. මගදයෙන් අසයිද මඟ දෙලෙන් කියයි. දෙමලෙෙන් අසයිද දෙමලෙන්කයි ආන්ද්‍ර දෙමලින් අසයිද අන්ද දෙමලින් කිය. එකන අපේ භික්ෂන් වහසලදම පඩිවරු. ත්‍රේයායට ඕන භාෂාවකින් කතා කරගඩ ඉදිරිපත් කරඩ ඒ ප්‍රවීනතාව අපරටේ තිබ එතහෙම නැත්තන් මේ තැ ගදාහරෙන් බන්නන්නේ ෑත ධනමයනි සතවර්ශය විද්වත්භාව නිර්මාණය කරන්නේ අපේ භික්ෂුණන් වහන්සේලානේ පස්කඩුවේ සුබූති හා මුදරුවෙන්න්න පුළන් පානදරේ සු සුමංග හා මුදුදරුව ෙන්න්නට පුොලන් මේවාගේ පණිවරු එතවොට. වස්කඩුේ විසුබිතිහාමුදුරු ලංඟට ඇවිල්ලනේ වේ ජර්මන් පඩිවරු එංගලන්ත පඩිවරු ඇවිල්ලා මේ පාලි භාෂාව ජාත පො ගැන ඉගනත්ත ේ ගුලු ඒවාමන් වහසටේ භාෂහන්තර පුළුවන් වල්ලන දැ ගයිගරතක සාකච්චාරන්න පුළුවන් සි ගත කරනී තේනිසා මේ මේ විද්වත්බාවේ ඉතිහසේ පුරාම අපේ භක්ෂන් වහන්සේ ලන්සන් බෞද්ධ විහාර්රය තමයි අරගෙනාවේ ඇති උන්වහන්සේල නිතරම කතාරේ ගැඹුරු ධර්මය ගැන. සහ මේ විශෂය ගැන අටකතාගෙන වඩ පුල. ප්‍රකරණ දැන වඩ පුළුවන් නොයක් දේවල් ගැන ඒනිසා භාෂාවක් කියන එක මම භාෂාව විශේසක්යෙක් නෙමෙයි නමුත් අප ටේන පි පුරාවිද්‍යාව කර ෙනනට සෙල්ලිපික වඩ න අපි භාාවගකය සබඳතාවත්යෙන් දන එතකොට ඒ සම්බන්ධතා වඩ මම කියන්නේ කාලෙන් කාලෙට එක එක භාෂාවල් මුදුන් පත්වීම අපට භාෂා ඉතිහන්සේ පේ්ඩ තිෙන ලක්ෂණයක් ඔව අපේ අපේ බලාගෙන ඉන්න අහගැනන්න උදවේ හිතැන්ඩ පුුවන් අද අපි පොඩි භාෂාවක් දැන්වද කියලා නෑ හැබැයි මේ ප්‍රශ්න ගැන කතා කර ගැනවට හරි ආකර්ශණීය හිදා අපේ ප්‍රශ්නවටේ අදේක ප්‍රශ්නකින්ම සැහැීමකටත්ෙන්ට වෙලා තියෙනවා ඒ අතරතුර අපි අපේ youtube ප්‍රේක්ෂකගන්ඩට සඳහන් කරනවා අපේ ඊළඟ කොටසට මෙතැනින් පිවිසෙන්න්න පුළුවන්